திருவான் சர்ணை சிறிது நாடமு அது சுக்ருது பருதி அப்படி சாகச்சா கரண்டு பலாபுரத்து வெண்ணே சிங்கள வியாக்கரண சகா சந்தூலங்கார பிரஷ்டபத்திரே அதாலவு சிதத் சங்கராவே தவத் எக்க பிரஸ்னேக்க திகுவக் தமை அப்படி மே பிராச்சீன மத்தியம விபாகேட அதாலவ சாகச்சா கரண்டு பலாபுரத்து வெண்ணே අපි දැනට සිද්ධාර්ථ සංගරාවේ ප්‍රධාන මාතෘකා දෙකක් කතා කරලා අවසන් කරලා තියෙනවා. ඒ කතා කරපු මාතෘකාවල අන්තර්ගතය සහ එහි දීර්ඝ විචාර ලක්ෂණ පිළිබඳ පුළුල් ප්‍රසාදයක් අප වෙත ලැබෙමින් පවතින නිසා ඒ වගේම ඒ පිළිබඳව බොහෝ දෙනෙක් යළි යළිත් කරුණු විමසන නිසා මම හිතනවා අපේ මේ සාකච්ඡාව මෙම අධ්‍යයන ක්ෂේත්‍රයේහි බොහෝ දෙනෙකුට වඩා ඵලදායි වැඩදායි අත්‍යවශ්‍ය කාරණා බවට පත් වෙලා තිබෙන බව. ඇතම් අපි කතා කරන ඇතම් කරුණු පිළිබඳව දක්වන ආකල්පවලදී අපට අහුණු එක කාරණාවක් තමයි තමන් මේ වෙනකොට හදාරලා තිබෙන අන්තර්ගතයන් සහ අපේ පන්තියේදී අපි පැහැදිලි කරලා දෙන කරුණු දෙක ගත්තාම අහසයි පොළොවයි වගේ කියලා අපට සමහර අවස්ථාවලදී අහන්න ලැබුණා. ඒ ඊට හේතුව තමයි ගොඩාක් අපි මේ අවධාරණය කරන කාරණා තාර්කිකයි ඒ වගේම විභාග ආදී විශේෂේස්ත්‍රයන්ට නිසියාකාරයෙන් ගැලපෙනවා වගේම සිදත් සංගරාවේ විචාර ප්‍රශ්නවලදී පිළිතුරු සැපීමේදී අතරමංගලා ඉන්න ගොඩ දෙනෙකුට ලොකු සහයෝගයක් ඒ වගේම දැවැන්ත රුකුලක් මේ කරුණු හරහා සමීප කරගන්න පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට එක පොතක් කියවලා ලද නොහැකි දැනුමක් සමහරවල් පොත් ගණනාවක් කියවලා ඒ වගේම දේශන ඒ වගේම ලිපි සංගරා ආදී ගොඩක් පරිශීලනය කරලා ලද හැකි දැනුමක් අපි ඉතා කෙටි කාල රාමුවක් ඇතුළත මේ පන්ති කාමරය ඇතුළතදී ඔබ සියලු දෙනාටම ලබා දෙනවා. ඒවා නිවැරදිව හඳුනාගන්න තේරුම් ගන්න සටහන් කරගන්න ඒ වගේම තමයි ඒ වගේ භාවිතාව වැඩි වැඩියෙන් පුළුල් කරගන්න මම හිතනවා එම නම හොඳ ලස්සන පිළිතුරක් විභාග ශාලාවේදී ගොනු කරන්න පුළුවන්කම තියෙනවා. දැනට අපි සාකච්ඡා කරගෙන යන සංදි වගේ මාතෘකාවක් ගත්තොත් ඔබ සියලු දෙනාම ඉතාමත්ම හොඳින් දන්න කාරණාවක් තමයි සංදි කියන්නේ ටිකක් දීර්ඝ පාඩමක්. එතකොට ඒ දීර්ඝත්වය අපි සරල කළොත් මෙන්න මෙහෙම එක සංදි හැඳින්වීම පළවෙනි පියවර දෙක සංදි හැඳින්වීම දෙවෙනි පියවර තුන සංදි වර්ගීකරණය හතර ඒ ඒ සංදි වලට අදාළ يعني අපි සිදත් සංග්‍රහයෙන් හඳුනා ගන්න මූලික සංදි නමයට අදාළව නිදර්ශන සහිතව විග්‍රහයන් සහිතව පුළුල්ව කරුණු ඉදිරිපත් කිරීම කියන කාරණාව ගත්තොත් එහෙම තා දීර්ඝ පාඩම පුළුල් පාඩමක් සංකීර්ණ පාඩමක්. ඒ නිසා සමහර අය මෙබඳු ප්‍රශ්නවලදී පිළිතුරු ලියන්නේ කොහොමද කියලා ටිකක් අතරමං වෙනවා. ඒ එහෙම ප්‍රශ්නක් අපි අතරට ආවා. ඒ කියන්නේ විභාග ශාලාවේදී විනාඩි 35ක වගේ කෙටි කාල රාමුවක් ඇතුළත දීර්ඝ සංදි නමයක සහ අර මම මුලින් මතක් කළ කාරණාවන් සියල්ලම හකුළුවලා කොහොමද පිළිතුරක් ගොනු කරගන්නේ කියන කාරණාව. ඇත්තටම මම අද පාඩමට ආරම්භයෙන් කල්පනා කළා ඒ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න ගියාම විනාඩි 35ක් වගේ කෙටි කාලයක් ඇතුළත සංදි වගේ පාඩමකින් පිළිතුරක් ලියන්න ගියාම ළමයි හරියට
මේ ප්‍රශ්නයකට ලක් වෙනවා මොකක්ද කොයි වගේ ක්‍රමයකටද මේකේ පිළිතුර කෙටි කරගන්නේ කියන එක. ඒකට මම පැහැදිලි කිරීමක් ආරම්භයේදීම කරන්න කියලා අද අපේක්ෂා කළා. මොකද කිහිප දෙනෙක්ම මේ සම්බන්ධයෙන් අපගෙන් ප්‍රශ්න කරපු නිසා. එතනදී මෙහෙමයි අපේ කාරණා ටික අපි මූලිකව අවධාරණය කරන්න ඕන. සන්ධි කියන එක භාෂාන්තරව මේ ව්‍යාකරණය භාෂාන්තරව කොහොමද විග්‍රහ වෙන්නේ කියන කාරණාව සහ සිදත් සංග්‍රහයේ විග්‍රහය කුමක්ද කියන එක කෙටියෙන් ඡේදයක් ඇතුළත ලියන්න පුළුවන්කම තියෙන්න ඕන පුළුවන්. ඒක ඡේදයක් ඇතුළත ලියීමේ හැකියාව තියෙන. ඒ වගේම තමයි දෙවැනියට සිදත් සංග්‍රහව තුල සන්ධි වර්ග කරලා තියෙන ආකාරය. දැන් ගොඩ දෙනෙක් දන්නේ සන්ධි 10ක් ගැන. මොකද මිශ්‍ර සිංහල සන්ධි 10ක් අපේ විවාහයේ දැනට පවතිනවා. හරියටම 10යි කියන්න බෑ. හැබැයි අපි විභාග ඉලක්ක කරගෙන රජයේ සියලු විභාගවලදී මිශ්‍ර සිංහලයේ භාවිත වන සන්ධි විදි 10ක් තමයි කියන්නේ. එම සන්ධි විදි 10ට අතිරේකව පසු කාලීනව සිංහල ව්‍යාකරණයට එකතු වෙච්ච තවත් සන්ධි විදි තියෙනවා. සන්ධි විදි ආසන්න වශයෙන් 14ක් විතර දක්වා තවදුරටත් මේක කුමාරතුංග මුනිදාස වැනි වියතුන් හරහා සන්ධි විදි පුළුල්ව භාවිතාවට එකතු කරලා තියෙනවා. නමුත් ඒ පුළුල් ගතිය අවම වෙමින් සිද්ධාත් සංග්‍රහයේ සන්ධි 9යි තියෙන්නේ. සමහර අය ඉන්නවා මේ પ્રાචීන මධ්‍යම සමත් උනත් සන්ධි 9යි තියෙන්නේ කියලාවත් දන්නේ නැති අය. ඒ කියන්නේ සිද්ධාත් සංග්‍රහවට විග්‍රහයට එකතු කරන්නේ සන්ධි 9යි. අන්නාර සන්ධි 9 පිළිවෙලින් අපි ඊළඟට සටහන් කරලා පෙන්නනවා මෙන්න මේ සන්ධි 9 තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි දෙවෙනි පියවර අවසන් කරලා ඔබට පුළුවන් අර සිදත් සංග්‍රහයේ සන්ධිය හඳුන්වන විදිය සහ සංස්කෘත භාෂාවෙන් හඳුන්වන විදිය එහෙම නැත්නම් මිශ්‍ර සිංහලයේ එම සන්ධිය හඳුන්වලා තියෙන විදියත් ඉදිරියෙන් සටහන් කරන්න. ඔය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර විදිහට අර එක එක සන්ධිය අපිට තව ඡේද 9ක් ගන්න පුළුවන් සන්ධි 9ටම ගියොත් එක් එක් සන්ධිය ඉතා කෙටියෙන් විග්‍රහගීය පාවිච්චි කරගෙන ඉතා කෙටියෙන් ප්‍රශ්නට අදාළ කරගෙන සාමාන්‍යයෙන් හැම ප්‍රශ්නකම විචාරය කියන එක නැහැ. ඒ වගේම තමයි හැම ප්‍රශ්නකම සාකච්ඡා කරන්න කියන එක නැහැ. එහෙම නැත්නම් විමසන්න කියන එක නැහැ. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නය අහන විදිය එහෙම නැත්නම් ඒ සඳහා ලබා දීලා තියෙන විධානය වෙනස් වෙනවා විවිධ වෙනවා. අන්නේ විවිධ විධානයන්ගෙන් ඔබට ලැබිලා තියෙන විධානය يعني ඔබට ලැබුණු ප්‍රශ්නේ තියෙන විධානයට අනුරූපව පමණ අර සංධිය විග්‍රහ කරන්න. අර සංධිය විග්‍රහ කරන්න සාමාන්‍යයෙන් හඳුන්වන්න කිව්වොත් එමෙ හැඳින්වීම පමණක් හොඳටම ප්‍රමාණවත්. විවිධ මතවාද සමග ਵਿਚාරයට ලක් කරන්න කිව්වොත් තමයි ටිකක් පොඩ්ඩක් මේ මාතෘකාව තර්ක සමග විවිධ මත සමග විවිධ සාකච්ඡාවන් සමග පුළුල්ව අධ්‍යයනයට ලක් කරන්න තියෙන්නේ. එහෙම වුණත් අර සන්ධි 9ය කෙටියෙන් විග්‍රහ කරලා ඔබට පුළුවන් ඊළඟට ඒ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්තව පොදු කරුණු සමාලෝචනයක් නිමා විදිහ ඉදිරිපත් කරන්න. මම මේ සරල ක්‍රමයක් මේ කියන්නේ විනාඩි 35ක වගේ විභාග ශාලාවකදී භාවිත කළ හැකි කෙටි කාල රාමුවක් තුළදී පිළිතුරක් ගොනු කිරීමට පහසුකම සැලසෙන විලාසයේ ක්‍රමවේදයක් මම ඔය කිව්වේ. එතකොට නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර දීර්ඝ පාඩමක් කොහොමද අපි ලකු කරගන්නේ කියලා. ඇත්තටම
ප්‍රශ්නයක් අහන්නේ සමස්ත පාඩමම යළිලියන්න නෙවෙයි ඒ පාඩමෙන් එක් අංශයක් මම මීට කලිනුත් පැහැදිලි කළා පාඩමක තියෙන ප්‍රශ්න 50කින් විතර තෝරාගත් එක් අංශයක් පමණක් නියෝජනය වන විදිහට තමයි ප්‍රශ්නයක් හදන්නේ ප්‍රශ්නයක් අහන්නේ එනිසා පුළුවන්කම තිබෙනවා අර ඉතා ලඝු කුඩා සීමාවක් තුල තමන්ගේ ධාරණාව ගලපලා ප්‍රශ්නය විනාඩි 35ක වගේ කෙටි කාලයක් ඇතුළත ගැලපීමට ලක් කරන්න. එනිසා සිද්දත් සංගරාවේ ප්‍රශ්නවලට උත්තර ලියද්දී බය වෙන්න එපා. සමහර අය අපෙන් අහලා තිබුණා මේ පෞගේ දවස්වලම සිද්දත් සංගරාවේ සර් ලියන්න දේවල් නැහැනේ කියලා. මොනවද අපි ලියන්නේ කියලා. ලියන්න දේවල් නැහැනේ කියලා. නමුත් දැන් දැනට බලනකොට දැන් වර්ණමාලාව කියන පාඩම නිමා කළා. සන්ධි කියන පාඩමෙත් මදක් දුරට ආවා. කොයි තරම්නම් දේවල් ලියන්න තියනවද කියලා වැටහෙනවා ඇති. තව අපි මේ පන්තියට අදාළ කරගෙන පමණයි යම් යම් කරුණු ඉදිරිපත් කරේ. නැත්තම් තව දුරටත් මේවා පුළුල්ව විග්‍රහාත්මකව අපට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඔක්කොම දාගත්තොත් එහෙම දැනුම වැඩි වෙනවනේ. ගැඹුරට යනවනේ. සහ මේ පන්තියට අදාළ தත්ත්වයේ ඉක්මවා යනවනේ. මේ නිසා තමයි මේ පන්තියට අදාළ தත්ත්වයේ ගැන සැලකිල්ලට අරගෙන ඒ අනුරූපව තමයි මේ කාරණා අපි ඔය ඉදිරිපත් කළේ. එතකොට ඒ අනුව බලපුවම එක සංදියක් ගන්න. එක සංදියකට ලියන්න කොච්චර දේවල් නම් තියෙනවා. එක සංදියක් දැන් පූර්වස්සලෝක සංදිය කියනකොට කොච්චර දේවල් එතන තිබ්බද? සංදි විග්‍රහය තිබ්බා. සන්ධි පිළිබඳ නිදසුන් ටික තිබුණා. ඒ පිළිබඳ අපේ ਵਿਚාරය තිබුණා. ඒ විග්‍රහය පිළිබඳ ප්‍රශ්නය අපේ ඉදිරිපත් කළා. අනෙක් කතුවරුන් ඒ සන්ධිය හඳුන්වලා තියෙන ආකාරය ගත්තා. උච්චාරණ ධර්මතාවන් වලට ඒ සන්ධිය ගැලපෙනවද කියලා බලුවා. ඒ වගේම අලුතෙන් පද ඒ ආකාරයෙන් සන්ධි කරන්න පුළුවන්ද කියලා අපි බලුවා ආදී ලෙසින් ගත්තාම ඉතා දීර්ඝව එකම සන්ධියක් ගැන වුණත් අපට කරුණු පුළුල්ව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි කාල රාමුවක් ඇතුළත ගොනු කරන පිළිතුරකට අදාළව පමණක්ම අපේ අන්තර්ගතය පිළිතුර ඇතුළේ සකසා ගන්න ඕනේ. ඒක ඇවිල්ලා ශිෂ්‍යයාගේ තියෙන දක්ෂතාව නේල පුරුද්ද තියෙන්න ඕනේ, කියවලා පුරුද්ද තියෙන්න ඕනේ, වගේම භාවිත කරලා පුරුද්ද තියෙන්න ඕනේ, මේ ඔක්කොම මතකේ තියෙන්න ඕනේ, මේ හැමදේම තියෙන්න ඕනේ, වගේම කාල කළමනාකරණය කියන එක තියෙන්න ඕනේ. විභාග ශාලාවකදී ඕක නැත්තම් වැඩ. අනෙක් සියල්ල පරාදයි කාල කළමනාකරණය කියන එක. කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්න ඕන. ඒක තමයි අර විනාඩි 30කින් 35කින් සම්පූර්ණ පිළිතුර නිමා කරන රටාව ඇතුළත ඉඳලා කාලයත් එක්ක සටනක් ගැළපීමක් ඇතරදී සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අර මම මුලින් කතා කරපු විදිහට සිද්දත් සංගරාවේ ප්‍රශ්නවලට ලියන්න ඕන තරම් කරුණු තියෙනවා. කරුණු එතරම්ම තියෙනවා. සමහර අය දන්නේ මේ පොත කටපාඩම් කරන පොතක් කියලා. අපෙන් එහෙමත් ප්‍රශ්න අහලා තිබුණා. මට වෙනමම කතා කරලත් අහනවා මේක කටපාඩම් කරන පොතක් නෙවෙයිද සර්? කටපාඩම් කරන පොතක් තමයි මේක. මේ කටපාඩම් කරන්න ඕන පිළිවෙන් අධ්‍යාපනයේදී සිද්දත් සංගරාව අනිවාර්යෙන් කටපාඩම් කරන්න ඕන. හැබැයි කටපාඩම අනතුරු ඒ පිළිබඳව ਵਿਚාරය කියන එකට හොඳ දැනුමක් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ නිසා අපෙන් එහෙම ප්‍රශ්න නගන එක පිළිබඳව මම වංශයට ප්‍රසාදේ පළ කරනවා. ඒ වගේම තමයි තව ගැටලු තියෙනවා නම් ඇත්තටම මේවා කතා කළ යුතුයි. බොහෝ දෙනෙක් මේවා නොදන්න කාරණා, නොදන්න කාරණා සහ දන්න කාරණා මොනවා වුණත් කමන්නේ අපි පන්ති ඇතුළත මේවා යලි යලි සාකච්ඡා කරමින් අපේ ගමන අපි යනවා. හොඳයි. එහෙමනම් මෙතක් ඉඳලා අපි පාඩමට යමු. යමු අපට ඉතුරු වෙලා තියෙන සන්ධිය සර දෙස් සඳ මාතෘකාව ලියාගන්න සර දෙස් සඳ.